මාත්‍යා කේස් එකක්. ඕක ඕම ඉටන් ඉන්නේ නම් හොඳකට නෙමෙයි. හොඳකට නෙවෙයි කියන්නේ? බලන්නකෝ. බින්දු සිරිය බෑපන් එළියට. මොකද්ද? තෝ මේ 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 මම යකා කරගන්න තෝ බෑවන්න එළියට. ඔබ කවුදද මට එළියට බෑපන් කියන්න? තෝ මේ මේ සරා ගම් බොරු ඡණ්ඩියෙක් වෙන්න නැතුව පැත්තකට වෙලා ඉඳාම් බං. බොරු ඡණ්ඩියෙක්? බොරු ඡණ්ඩියෙක්. ඒයි ඒයි ඒ පොල්ලෝ ඔයගේ නවත්තපන් ඔය ඇඩේ කිව්වා වල උඹ මහා වැරද්ද කරගන්න උඹටම හරි මොකද මගේ පොල් එලි වලට ගිනි දීප එක මම තෝ කියපන් නැත්තම් මෙතනම බහවනවා හා හා මමයි ගිනි දීබ්බේ වරේ මාව මරපන් मम अंगंपर चैंपियन दनगनी मम सद्दंत कुले अत्तु भीम दापु एक बम के दया गो माट बमाट लिलीपुट एक वितराई वरें वागे अंग तो बिंदु सूर्यना करंट दी सराबल तो मंगन दी दंगे हापन सरा कऊ दुखी महाल मल्लो सूर्य वर తలిచ్చ ట్యాంక్ వల్ట తేలి టికక్ గా బిందు సిరి అన్నా అడో బా नाटक पोलवरदी वरदी मिनियने मंगाएणवा मंगाएणवा मतगति मम कुसुम सिरी ने मे बिंदु सिरी मुखद की अंडे लाभ है
වසා ඇත. එඩින්බරු රසට ගුණට අධිපති. තරියාගනි එන්නේ හොඳට ට්‍රේන් කරලා. උඹට අපායට යන වීසත් අරගෙන යන්නේ. ලෑස්තිලා හිටපන් ගං කබරා. නවලක්ස් විටමින් ඊ සමගින් සඳමෙන් දිතුලන මොහොනක් ඔක හරියට අල්ලලා බැඳපන් කොබං මුදලාලි මම හිතන්නේ ඔය අමරසේනයා සෑහෙන කාලයක් ඔය ලෙඩෙන් දුක් විඳා ඔව් මං දන්න තරමිනුත් මං හිතන්නේ අවුරුද්දකට වැඩි කාලයක් ඔක රජේ මහරෝහල්ට ගියා ලේමාරු කරන්න කියලා මුදලාලි මොකද මේ සුදු කොටි දාලා කවුද ගිහිල්ලා තියන්නේ වැඩකටයුතු කරීගෙන යනවද? කාම ඉවර නැහැ සිරිසේන. වහලේ ගලවපුවාම දැක්කේ. පරාල හත අටක්ම දිරලා. මුදලාලි මේ කවද්ද අමරසේන නැති වෙලා තියෙන්නේ? මට අද උදේ තමයි ආරංචි වුනේ. අනේ අමරසේනයා දැඩි විශ්වාසයෙන් ඉඳලා තියෙන්නේ වකුගඩුවක් හම්බේ කියලා. ඌ පත්තරෙත් දාලා. දැන් මුදලාලි අපේ අර අල්ලපු වැටේ කිරිගුණයා ඉන්නේ. ඌටත් උනේ ඕකනේ. හැබැයි මේ ඌට මාර චාන්ස් එකක් වැදුනා. මට මතක හැටියට ඒක කලේ නුවර ඉස්පිරිතාලේ ඇක්සිඩන්ට් වෙච්ච ළෙඩෙකුගේ වකුගඩුවක් හම්බ වුණා ඌට බද්ධ කරන්න. ඒකෙන් ඌගේ ජීවිතේ බේරුණා. හොරන්නපාල ජීවිතේ බේරුණා. මොකද ඒක මට තේරුන්නේ නැහැ. දැන් මුදලාලි ලංකාවේ මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. දැන් ඔය මොලේ ගෙඩියක් ඇවිල්ලා හරි එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොලේ මැරිච්ච ලෙඩ්ඩු ඉන්නවනේ. ඔව් ඉතින් දැන් ඔය ලෙඩ්ඩු ඉන්නේ මුදලාලි දැඩි සත්කාරයකකේ දාලා මැෂින් එකේ ගහලා. හැබැයි ඉතින් ඔය මොලේ මලා කියන්නේ මිනිහත් මලා වගේ තමයි. දැන් බාහිරකාරයොත් කැමතිනම් දොස්තරලත් කැමතිනම් ඔය මැෂින් ගලෝලා වකුගඩු නෙමේ අක්මාව හෘදේ වස්තුව පව වෙන ලෙඩෙකුට බද්ධ කරන්න පුළුවන්. ඒවා මීට කලින් කෙරෙලත් තියෙනවා දැනටත් කරනවා මුදලාලි. ෂා අපේ අමරසේනයටත් ඔය දේ කරගන්න තිබුණානේ. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මුදලාලි. දැන් ඔය එහෙම ඉන්න ලෙඩ්ඩුන්ගේ බාරකාරව බහුතරයක් කැමති නෑ ඒ ලෙඩ්ඩුන්ගේ මැෂින් ගලවන්න. උඟා දොස්තරලා නම් කැමති හැබැයි ඉතින් අකමැති දොස්තරලත් නොඉන්නවා නෙමෙයි. එහෙම කට්ටියත් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අන්තිමට මුලේ මැරිච්ච ලෙඩාගේ අනිත් අවයවත් මැරිලා ලෙඩත් මැරෙනකන් මැෂින් එකේම හයි කරලා තියෙන එක විතරයි. දැන් මොකක් හරි නීතියක් නැද්ද සිරිසේන ඔකට? දැන් ඔය සමහර දියුණු රටවල් වල දැඩි සත්කාර ඒකකේ ඉන්න ඒ වගේ ලෙඩ්ඩුන්ගේ අවයව ගන්න අපොහසත් වුනොත් උනන්දු නොවුනොත් දොස්තරලා ඒකට නිදහසට කරුණ කියන්න ඕනේ. දැන් අපේ රටේ එහෙම නීති නැහැ. හැබැයි මුදලාලි මම දන්න විදියට ලංකාවේ ඔය වගේ ලෙඩ්ඩු දවසකට 3-4 දෙනෙක් මැරෙනවා. ඔය ලෙඩ්ඩුන්ගේ අවයව ගලවලා ගත්තනම් අපේ රටේ මේ පණ ඉල්ලලා හූල්ලන ලෙඩ්ඩු කී දෙනෙක්ගේ ජීවිත රැක ගන්න පුළුවන්ද? නිකන් කල්පනා කරලා බලන්න මුදලාලි. ඒක නම් සහතික ඇත්ත. මැරිච්ච මිනිහෙකුගේ අවයව වලින් තව මිනිහෙක්ව ජීවත් කරනවා කියන්නේ මොන තරම් පිනක් දායිසෙ. ආ. මෙලම යත් කඩේට ඇවිල්ලා තියෙන උග කාලෙකින්. තාත්තට දැන් වැඩි එහෙම හැවිදින්න බෑනේ මාමේ. දැන් කඩේ යන රාජකාරියත් මට කරන්න වෙලා තියෙනවා. මේ කවුද නැති වෙලා තියෙන්නේ? අර හිපිටපත්ති අමරසේන. අකුගඩුව මාරුවක් හැදිලා නේද හිටියේ? කවුද නැති වෙලා තියෙන්නේ? මට නම් ආරංචි වුණේ අද උදේ. කොහොමද සිරිසේන මාමේ? මාමේ. තාත්තට මොකද්ද? කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරුණා මට. අර අන්තිමට අසනීප වුණාට පස්සේ දැන් ඇඟට පතට ඒ තරම් හයියක් නෑ මාමේ. ගුණරත් අයියා කියන්නේ රත්තරන් මනුස්සයා.
මං ගුණරත්නයි ළඟ අවුරුදු කීයක් ගෝල වැඩේ කරාද? අපිත් මේ යමක්කමක් ඉගෙන ගත්තේ ගුණරත්නයි හින්ද තමයි. මොනවද ළමයෝ ගෙනියන්න ඕනේ? හාල් කිලෝ එකකුයි දත් බේත් පැකට් එකකුයි සබන් කැලකුත් ඕනේ. දත් කුඩුද ටියුබ්ද? කුඩු කුඩු. ටියුබ් ගන්න සල්ලි තියෙනව නම් මොනව කරන්න බැරිද? සරාදන් සල්ලි දෙන්නේ නැද්ද රසික? හින්දලා හිටලා ඇවිල්ලා අතේ පොඩි ගානක් ගුලි කරලා යනවා. මල්ලිට දැන් ටිකක් අමාරුයිනේ. මාමා දන්නවනේ. හැබැයි තියු පොල්ලෙලි වැඩේ නම් සුපිරියටම කරගෙන යනවා. මට හිතෙනවා ඒ වැඩෙන් ඌ මොකක් හරි තැනකට එයි කියලා. ඈ? සියට සියක් ස්වාභාවිකව ලබාගත් සාරයන් සමග නව ලයිෆ් බොයි කොමාරිකා. ඊට පස්සේ මොකද උනේ කියපන්. ඒක හරි ඒක හරි. බලා කුටි ගියා. දැන් මම කුටි ගියාද? මම කුටි ගියාද? නැද්ද? දැක්කේ නෑ අප්පා අපිත් කුටි කකා හිටියේ. බින්දු මල්ලි. මම බින්දු මල්ලිට කිව්වා නේද? ඔය සරාලේ කරියදුට යන්න එපා කියලා. ඇහුවද? ඇහුවද? එහෙම නොගින් කොහොමද දැක්කේ? ඌ තමයි අපේ අයව හිරේ යව්වේ. බින්දු මාත්‍යා උන්ට ගැහුවා උන් අපිට ගැහුවා දැන් එතකොට බින්දු මහත්තයාට උන් ගැහුවද? අන්න ඒක තමයි හරියට දැක්කේ නැත්තේ. බින්දු මල්ලි. මුදලාලිගේ මෝඩකම් නිසා අපිට වෙච්ච කරදර හොඳටම ඇති. ඒ මෝඩයා හිරේ ගියාට පස්සේ ඒ අඩුව පිරිමහන්න තව මෝඩෙක් මේකේ දෙට ඕනේ නැහැ. ඒ හින්දා බින්දු මල්ලි අර සරාල එක පැටලෙන්නේ නැතුව ඉන්න. එහෙම බැරි නම් බින්දු මල්ලි කරුණා කරලා ගමට ගිහිලා බින්දු මල්ලිගේ වැඩක් බලා ගන්න. මට මෙහි මුදලාලිගේ වැඩ ටික තනියම කරගන්න පුළුවන්. මට ඒක මහ ලොකු අමාරු වැඩක් නෙමෙයි. නෑ 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 කුසුමයලක්කේ මම ගම යන්නේ. මයි යතොත් යන්නේ ඕකවත් අරගෙනමයි. එන්න කියන්නේ කොහකට තෙලිච්ච විලට? අපි මේ තෙලිච්ච විල හොල්ලගෙන හිටපු කොල්ලෝ.
අපිට අතක් කිස්සුවොත් ඉතින් ඉවරම තමයි. Munchy Sun Cracker, සැහැල්ලුවයි රසයි. Introducing New Hellmann's, the world's number one mayonnaise brand, now in Sri Lanka. Hi. Malan Mahal. Then kakulata mukata sanipada? Oh. That's sanipai. පත්තු එහෙම බැන්දද? තා පොඩි පත්තු එනවනේ. පත්තු එනෝ? ඌ සරා මොකද තෙලක් දාලා තිනුව? මෙම්. තා පොඩි ගිනි ගන්න කකුල. අනේ මොකද්ද උනේ කියන්නකෝ? නෑ නෑ නෑ. එහෙම මොකුත් නෑ දැන් ඒ වැඩක් නෑ. ආ thanks again. මට කරපු උදව් වලට. අනේක මොකද්ද මහත්තයා මහත්තයා අපිට කරපු උදව් වල හැටියට අපි කරපු උදව්ව බඳි ඕකේ මදිද එහෙනම් මට තව උදව්වක් කරන්න අනේ කරන්න ෂුවර්ද එන මාත් එක ටික කතා කරගෙන ඉන්න. අම්මෝ බෑ මහත්තයා. ඇයි බැරි? ගමේ මිනිස්සු කතන්දර හදයි මහත්තයා. මම යන්න. අනේ ඉන්නකො. බෑ මහත්තයා. ජයන්තත් නැති එකේ මහත්තයත් එක්ක මම මෙහෙම කතා කරගෙන ඉන්න එක කොහොමත් භයානකයි. ජයන්ත Who is Jayanth? Mage Mahatya. Right, okay. E dengya nae ne. Eka tamai prashne. Ekomath prashne kiyanne? Gyanige manusya merunoth hari, dala giyoth hari, ehema naththam pita palataka rassawak kaloth hari, e gyanita tawath manusyek walala padayak hadanna ape rate minissu hari dakshaya. ඇයි අපේ රටේ ගෑනු මිනිස්සු කාටවත් කිසිම වැරැද්දක් කරන්නේ නැති මැස්සෙක්වත් වහන්න නැති හරි හොඳ ඈයෝනේ. ඉතින් එහෙම මිනිසුන්ට අපේ වැරදි පේනවා වැඩි මහත්තයා. ඔබ ගණන් ගන්න එපා. මහත්තයා නම් කියයි ගණන් ගන්න එපා කියලා. ඒත් ඉතින් ගමේ ගෑණියට කළු පැල්ලමක් වැදුනොත් ඒක මකන්න හරි අමාරු. එතකොට ඔයා යනවද? ඔව් මහත්තයා. මම එහෙනම් යන්න. उत्तर උත්තර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න හදිසි වෙන්න එපා මහත්තයා. Smart Plus toothbrush. පිලිසිදු කම හැම දතකටම. හුයි. හදයි. මං කුසුම් සිරි නෙමෙයි. මං බින්දු සිරි. දෙලිච්ච විල බින්දු සිරි.
මංගේ මේකප් අයියට කිව්වා මොන හොදන්න එපා කියලා. මොන අයියා? මේකප් අයියා. ලස්සනයි නේද මේකප් එක? ඊයේ අලුයම අලුත් රටවල් දෙකක් අලුත් යුද්ධක පැටගිලා. හැබැයි ඉතින් එක රටක් නම් අපි දන්න රටක්. හැබැයි යුද්ධය අලුත්.